අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොරෝනා මර්ධනයට පාර්ශව රසිකගේ සහය මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 771 දක්වා ඉහළට තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට తాවකාලික වසා දැමුණු රූපලාවන්‍යාගාරය යළි ව්‍යුත්පත් කිරීමට මෙතෙක් අවසර ලබා දී නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කරයි ජනපතිගේ පිළිතුරු ලිපියට මංගලගෙන් පිළිතුරු ලිපියක් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත कोरोना वायरस आसादने वीम हेतुवेन ईये दिन मोदर प्रदेशे मियगे कांताव असुरु केल पुद्गलेन अदत पीसीआर परीक्षण संदहा यमु करति बिनवा म्यातर रूपलावण्यागार विवृत किरीम संबंधेन तवमत निसी अवसरयक लबा दी नोमति बवाई सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जयसिंह महता पवसन्ने मेवन विट कोरोना वायरस आसादने वु मेरठ समस्त पुद्गलीन संख्याव 771 दक्वा इहल गोस्ति बिनवा कोविड-19 वायरस आसादने वु पुद्गलीन विसी दिनकु इये दिन वार्तावीमन समग इये दिने वन विट मेरठ समस्त आसादितीन संख्याव 771 दक्वा इहल गिया මෙතර ඊයේ දින මෙරට සිදු වූ නවවන කොරෝනා මරණය මෝදර ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මිය කියා අදාළ කාන්තාව ඇසුරු කළ පුද්ගලින් 15 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ජීවිතක්ෂයටපත් වූ අදාළ කාන්තාව මෝදර මෙත්සඳ නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති අතර එම නිවාස සංකීර්ණයේ කොටසක් වසා දැමීමටයි සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළේ. එසේම අදාළ නිවාස සංකීර්ණයේ සෙසු මහල් නිවාසවල වැසියන්ටද නිවාස භූමියෙන් පිටව යාම හෝ බාහිර පුද්ගලින්ට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාවගේ PCR පරීක්ෂණ කටයුතු අද දිනත් සිදු කෙරුණා. ඊයේ වාර්තා වෙච්ච කොවිඩ් 9 වෙනි මරණේ ආශ්‍රිතයන් තමයි අද පරීක්ෂා කරන්නේ. ඊයේ පළවෙනි ආශ්‍රිතයන් 15කු අද ආශ්‍රිතයන් 60 දෙනෙකුගේ පරීක්ෂණ සිදු කිරීමට අපි මෙතන බලාපොරොත්තු වෙනවා. පළමු පෙළේ ආශ්‍රිතයන් 20 දෙනෙකු අහඹුනි ඇදි තෝරාගෙන තව 60 දෙනෙකුත් PCR පරීක්ෂණයට ලක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එසේම තවත් කොරෝනා ආසාදිතයින් රාජකීය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් හා කොළොන්නාව ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග අදාළ පුද්ගලින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලින් 56 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී පමණක් පුද්ගලින් 71 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. මේ අතර මහනුවර දෙල්තොට ප්‍රදේශයේ ගම්මානයක වැලිසර නාවික හමුදා කඳුරට අනුයුක්තව සේවය කළ නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු වුණා. අදාළ නාවික හමුදා සෙබළා ඇසුරු කළ පිරිස් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර එහිදී ඔහුගේ ඥාති දියණියකටද වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණය වුණේ. ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 17කට අදාළ පුද්ගලින් 67 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ අතර తాවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීමට අදාළව කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශමාලාව අනුව අදාළ සහතිකය ලබා ගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යලි විවෘත කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අවධාරණය කර සිටිනවා. රූපලාවන්‍යාගාර කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීමට අදාළව උපදේශනමාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිත අතර එය නිකුත් කළ පසු රූපලාවන්‍යාගාර කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන පුද්ගලින් තම ආයතනයේ පිහිටා තිබෙන ප්‍රදේශයේ අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදේශමාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබා දීමට හැකිවන පරිදි ව්‍යුහය හා පහසුකම් සකස් කළ යුතු වනවා. එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනයේ හා පහසුකම් නිසි පරිදි සකස් කර තිබේදයි පරීක්ෂා කිරීමට ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරයේ කොණ්ඩා කපන ස්ථානයේ වෙත පැමිණෙනු ඇති අතර උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු අනුව එම ස්ථානයේ පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ලබා දෙනු ඇති බවයි සෞඛ්‍ය හා දේශ වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක් කොණ්ඩා කපන ස්ථානයක් යලි විවෘත කිරීමට උත්සාහ නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අවධාරණය කර සිටිනවා. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එක්සත් රාජධානියේ සිට වී සිටි ශ්‍රී ලංකික සිසුන් 194 දෙනෙකු ඇතුළු පිරිසක් අද යලි දිවයිනට පැමිණියා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා ආයතනයේ සේවකීන්
ආගමන හා විගමන නිලධාරීන් රේගු නිලධාරීන් ඒ වගේම සෞඛ්‍ය නිලධාරීන් ඇතුළුව ආරක්ෂක අංශවල යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් පැමිණීමේ පරියන්තයේ ඇති නිරෝධායනය යම්කිසි ක්‍රමවේදයකට අනුකූලව නිර්මාණය කරන ලද්දා. ඒ හේතුවෙන් පැමිණෙන සියලු මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව ඔවුන්ව නිරෝධායනය කරා රැගෙන යනවා. එම නිසා විෂ බීජ හරණයට ලක් වූ පැමිණෙන පරියන්තයේ මගින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් කිරීම සඳහා බැංකු පහසුකම් ඒ වගේම ඔවුන්ගේ ආහාර පාන හා මෙම ස්ථානයේ සිට ප්‍රවාහන පහසුකම් සහිතව එම නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලබනවා. ඒ හේතු කොටගෙන කිසිම කරදරයක් නැතුව ඉතාමත් වගකීමෙන් පැමිණෙන මගීන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාවය රැකෙන පරිදි ක්‍රියාත්මක කරනු ලබනවා. මෙතර සියත ප්‍රධාන කාර්යාල පරිශ්‍රය විෂ බීජ හරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CPRNE බලගන කණ්ඩායම විසින් අද පෙරවරුවේ සිදු කරනු ලැබුවා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් අනුවයි. පාතීන් ජලය හා විෂ බීජ නාශක දියර දෙවර්ගයේම ලබාගත හැකි අත්සේදීමේ උපකරණයක් මේනිකාම පස්සාල ප්‍රදේශයේ තරුණ නිර්මාණ ශිල්පියෙකු විසින් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබෙනවා. කොරෝනා මර්ධනයට පාර්ශ්ව රසක් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග ලබා දෙමින් සහාය දක්වා තිබෙනවා. ස්ටිලන්තේ මෙරට තානාපති හැන්ස් පීටර් මොක් මහතාගේ උපදෙස් මත වාරියෝ සිස්ටම් ආයතනයේ කොරෝනා මර්ධනය සඳහා රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. වාරියෝ සිස්ටම් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ටී සතීෂ්වර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් KB එගොඩවිලි මහතා සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත මෙම උපකරණ ජනාධිපති කාර්යාලයේදී ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් MR W සොයිසා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ පරිත්‍යාග කළ ජංගම දුරකථන ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා වෙත බාර දී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ උගුර කන නාසය සායන ඒකකයේ වෛද්‍ය මහේෂ් මහතාගේ ඉල්ලීම පරිදි මෙම පරිත්‍යාගය සිදු කෙරුණා. කොරෝනා වෛරසයේ මර්ධනයට ජාතික වශයෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂය ජාතික ප්‍රශ්නවලදී සදාකල්ම වගකීමෙන් ක්‍රියා කරපු දේශපාලන පක්ෂයක්. ඒ නිසා මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ හැටියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන් සිටියත් අවසානයේ ඒක පාර්ලිමේන්තු කණ්ඩායමට සීමා වූ සාකච්ඡාවක් නොවන බවට පසුව ගමන් කළා. ඒ අනුව ඒකින් කියන්නේ එක්සත් ජාතික පක්ෂය රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා. රජයට ජාතික වශයෙන් තිබෙන මේ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය එක්සත් ජාතික පක්ෂය ලබා දෙනවා. නමුත් ඒ සාකච්ඡාවේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන ඉලක්ක නිවැරදිව සකස් නොවෙච්ච නිසා ඒ සඳහා සහභාගී වීමෙන් වැළකුණයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. ඒ මේ වසංගතය පාලනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිම සකස් නොවුණු නිසා තමයි ඒ සඳහා සහභාගී වීම සිදු නොවුනේ. නමුත් අවශ්‍ය ජාතික තීරණ ගැනීමේදී අවශ්‍ය කරන සම්පූර්ණ වගකීම යුතු දේශපාලන පක්ෂයක් කෙරෙහි අවශ්‍ය සහයෝගය සම්පූර්ණයෙන්ම අපි ලබා දෙනවා ක්‍රියා කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඉදිරි මැතිවරණයට බිය වී එක්සත් ජාතික පක්ෂය විවිධ චෝදනා රජයට එල්ල කරන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපේ නොවැම්බර් මාසේ 16 වෙනි ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල අරගෙන බලන්න මේ අභියෝගයේ එන්න ඉස්සරවල සකස් කරපු වැඩපිළිවෙල අද හරියටම මතුවේති වෙන ගෝලීහා දේශීය තත්ත්වයට ගැළපෙන වැඩපිළිවෙලක් තුමින්නේ අත්වසෙම්ම දැක්මක් ඇතුව සකස් කරපු එකක් බව වෙනවා. ඒ නිසා තමයි අද කවරදාකත් අපේ රටේ නොතිබුදු බුද්ධිමතුන් විවිධ දේශපාලන මත තිබුණත් සියලු දෙනාම මේ රෝම් ලක්ෂයට සූදානම් වෙන තත්ත්වයක් තිබෙනවා. මේක එක්සත් ජාතික පක්ෂයට දරා ගන්න බැරි තත්ත්වයක්. ඒ නිසා මේ කාරණාව නිසා තමයි අත් වශයෙන්ම මේ නැති ප්‍රශ්න මතු කරමින් ජනතාව ව්‍යාකූලත්වයක් ඇති කරලා ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න බැරුව උත්සාහයක් ගන්නවා.
වත්මන් ආණ්ඩුව රටේ පවතින තත්ත්වය සැලකිල්ලට නොගෙන මහමැතිවරණයේ පැවැත්වීමට සූදානම් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ආණ්ඩුව මහමැතිවරණයෙන් මත් වෙලා මහමැතිවරණයෙන් අන්ද වෙලා ලෝකේ රටවල් අද මේ COVID-19 වසංගතය වෙනුවෙන් ඖෂධ හොයමින් යනකොට පරිේෂණ කරමින් යනකොට ඒ සඳහා අවශ්‍ය නවෝපාදන නිර්මාණය කරමින් යනකොට එන්නත් සොයාගනිමින් යනකොට ආණ්ඩුව මොකද්ද කරන්නේ මේ රටේ මහමැතිවරණයක් ගැන නිතර නිතර කතාබහට ලක් වෙන. අත වශයෙන්ම මේක මේ શબ્දකෝෂයෙන් අයින් කළා කොරෝනා වසංගතය දුරු කරන්නට ආණ්ඩුව ටී. නමුත් ආණ්ඩුවේ මන්තරේ බවට පත් වෙලා තියෙන්නේ අද මහමැතිවරණය. මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සු මේ රටේ කොරෝනා වසංගතයෙන් අහිංසක විරෝධාර නාවික හමුදාවේ වටින් ආසාදනය වෙලා ඒ වගේම සමහර අය දැඩි සත්කාර ඒකකවල අද දුක් විඳිනවා. නමුත් ආණ්ඩුවේ සියල්ල අමතක කළා කොලේ වහලා රටේ ජනතාවට කියන්නේ දැන් රට සාමකාමී රට සෞඛ්‍ය අතින් සුරක්ෂිතයි එහෙම කියන ප්‍රකාශයට පස්සෙන්ද වෙනකොට දුසින් ගණන් වලින් ආසාදිතින් බිහි වෙනවා. තවත් නවවෙනි මරණයත් අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන ආණ්ඩුවට ජනතාව එක්ක සෙල්ලම් කරන්න එපා. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන් මංගල සමරවීර මහතා විසින් ලිපියක් යොමු කර තිබෙනවා. සුගිය ආණ්ඩුව සම්මත කළ අතුරු සම්මත ගිණුමෙහි මුදල් මාර්තු මාස 30 වනදායින් පසු රජයට වියදම් කිරීමට බලයක් නොමැති බවත් ඇති වී තිබෙන අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යලි රැස්කරන ලෙසත් ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත පසුගිය අප්‍රේල් මාස 28 වනදා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිපියක් යොමු කරනු ලැබුවා. අනතුරුව ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙරද විසර්ජන පනතක් සම්මත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බවයි. එලෙස ජනාධිපතිවරයාගේ නියමයෙන් යොමු කළ එම පිළිතුරු ලිපියට ප්‍රතිචාර දක්වමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් උපුටා ගැනීම කිහිපයක් ඔබ ලිපියේ සඳහන් ආකාරයට මෙන්ම සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විචාර කේන්ද පවසන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ඒකාබද්ධ අරමුදලින් මුදල් නිකුත් කිරීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ලැබෙනුවේ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත දින සිට ඉදිරි මාස 3ක කාලයක් සඳහා පමණයි. එබැවින් අප්‍රේල් මාස 30 වනදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස්කරන දින දක්වා වන කාලය තුල රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කරන්නැයි ජනාධිපතිවරයාට සහ රජයට අභියෝග කරමි. ඒ අනුව මා විසින් ජනාධිපතිවරයා වෙත එවන ලද ලිපියෙන්ද අවධාරණය කර ඇත්තේ 2020 අප්‍රේල් මාස 30 වනදා සිට කවදා හෝ යලි පාර්ලිමේන්තුව කැඳවන තෙක් රාජ්‍ය මුදල් වැය කිරීම පිණිස නීත්‍යානුකූල බලය ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවටම පමණක් බවයි. 2020 ජූනි මාස 20 වන දින මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබුණා වුවද අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ කවදාද යන්න නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. පසුගිය රජය මගින් සම්මත කරන ලද 2020 අප්‍රේල් මාස 30 වනදායින් අවසන් වූ අතුරු සම්මත ගිණුමද මෙම රජය විසින් දැනටමත් උල්ලංඝනය කර තිබේ. එම අතුරු සම්මත ගිණුම අනුව ලබාගත හැකි වූ ණය සීමාව වූයේ රුපියල් බිලියන 721 කි. එහෙත් මෙම රජය නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත එම ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇත. එමගින් රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය අර්බුදයකට තල්ලු කර ඇති අතර අනාගතයේදී පත්වන රජයකට එසේ සීමාව ඉක්මවා ලබා ගන්නා ලද ණයවල නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් සලකා බැලීමට සිදුවනු ඇත. එබැවින් පත්ව ඇති මෙම අවධානම් අවස්ථා සැලකිල්ලටගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහය ලබාගෙන 2020 අප්‍රේල් මාස 30 වනදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව රැස්කරන තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අනුමත කරවා ගැනීමට වහා පාර්ලිමේන්තුව රැස් කළ යුතුයයි අවධාරණය කරමි. උපුටා ගැනීම අවසන්. මෙයට විශ්වාසී මංගල සමරවීර. අද දින තද සුළං හා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බැවින් ඒ පිළිබඳව දීවර හා නාවික ප්‍රජාවන් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා. ඒ අපකල විමසීමකදී
ඇත්තම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා මඩකල්පුව දක්වා මුහුදු ප්‍රදේශ ඉතාමත්ම රළු විය හැකි බැවින් ධීවර නාවික ප්‍රජාවන් මේ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. පැරණි කිලෝමීටර් 70ක් පමණ වූ තද සුළං සහිත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින හේතුවෙන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා සියලුම ධීවර නාවික ප්‍රජාවන් ඉල්ලා සිටිනවා. वर्षा सहित बहु प्रदेश विशेषम कोलंब गाल मात्र मेम व्यस्त सहित तथ्यान वार्ता मेम दिन तरम व्यस्त सहित तथ्यान बहुविध वार्ता अकूर अलतूर हेतु दिन वार्ता कपीट දෙදිගම පොලිසිය විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත දෙදිගම කාමරයක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට සමත් වී තිබෙනවා. සොරකම් කරන ලද විද්‍යුත් උපකරණ කිහිපයක් ඇලයාපට්ටුව මහමාන් කඩවල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදී අනුරාධපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුවයි. ඇත්කන්තුලේ සිට අම්බලංගොඩ දක්වා වැඩි මිලට අලෙවි කිරීම සඳහා නීති විරෝධී මත්පැන් බෝතල් 50ක් ප්‍රවාහනය කරමින් තිබූ යතුරුපැදි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙක් අම්බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. पोलिस विशेष कार्यांश लबुणुरा प्रदेश निवस परीक्षा किरी बलपत्र बोर दुलाहवर्गी गिन्यव्यक् सह कोटन तुअक्वक् समग एक्सकर्वेकू अतरंगोटे गिनती बेनवा ए नेलुव पोलिस දැනට දිවයිනපුර ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රෝගී තත්ත්වයන් පසුබිම පුද්ගලින් සඳහා අවශ්‍ය ලේ ලබා දීමේ වැඩසටහනක් අධ්‍යක්ෂ ජෙනරාල් රිය ඇඩ්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැලියොය බලකාය විසින් පසුගියදා සංවිධානය කර තිබුණා. පසුගිය දිනවල ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමත් සමග වාහන ගමනාගමනයේ මෙන්ම ජනයා ගැවසීම අඩුවීම හේතුවෙන් කටුකස්තර නගරයේ පරිසරය මෙලෙස අලංකාරවත් වී තිබුණා. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට කැප වූ සියලු අංශ වෙත ගෞරවණීය දැක්වීම සඳහා උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත රටට වාසනාව වේවා ගීතය එළි දැක්වීම පසුගිය දා සිදු කෙරුණා. ඇසත් මෙන් රට රකින දිවාර මග සරණ වීර රණවිරු සෙබල රටට වාසනාව වේවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.